අද දින රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහනින් දේශීය වටක්කවල ඇති පෝෂණීය වැදගත්කම මෙන්ම වර්තමාන වෙළඳපොළ තත්ත්වයන් ස්වයං ප්‍රකියාවක් ලෙස ඔබ කිරීමට බලාපොරොත්තු වන ඕකිඩ් මල්පකාව පිළිබඳව පෙර දැනුවත් කිරීමක් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න අප සමග. කුකබීට මැක්සිමා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වට්ටක්ක පිළිබඳව තමයි අද දවසේ අපි මේ කතා බහ කරගෙන එන්නේ. නිරෝගී සම්පන්නව ජීවත් වෙන එක පිළිබඳව අපි කතා කළානේ. ඒ වගේම තමයි අපි අපේ ලස්සන වීම පිළිබඳවත් අපි හිතනවානේ. ගැහැණු පිරිමි ભેදයකින් තොරව අපි ලස්සන වෙන එක ගැන හිතනවා. එතකොට අද කාලේ කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තරබාරුකම. ඉතින් මේකට විවිධ විසඳුම් හොයාගෙන යන අතරේ ඔබ නොදන්න වැදගත් කාරණයක් පිළිබඳව තමයි දැන් කතා කරන්න සූදානම්. මේ වට්ටක්ක ඇට වලින් නිපදවාගත් අතිරේක ආහාරයක්. අපි මේ පිළිබඳව තමයි කතා කරන්න. විශේෂ පුද්ගලයෙක් අපි සම්බන්ධ කරගන්නවා. මේ වට්ටක්ක ඇටවල තිබෙන ගුණාත්මක භාවයේ ප්‍රයෝජනයට අරගෙන මේ කරලා තිබෙන නව නිපයම් පිළිබඳව අපිට පොඩි විස්තර කිරීමක් කරොත්. ඔව්. අතරම මේ වට්ටක්ක ඇට එහෙම නැත්නම් පම්කින් සීඩ් මේකට අපි යොදාගන්නේ දැන් අපේ ලංකාවේ තියෙන හේන් වට්ටක්ක කියලා. මෙන්න මේ හේන් වට්ටක්ක පැහෙන්න අරලා නැවත පැල කරන්න ගන්න තැන තියෙනවා. අනේ එතන ඒ වට්ටක්ක තමයි මේ ගන්නෙ. එතකොට ලෝකේ ගොඩාක් මේක ජනප්‍රියයි. ලෝකේ ගොඩක් ජනප්‍රියයි. මොකද පෝෂණයේ බහුල ආහාරයක් විදිහට සලකනවා. අපි දන්නවා ගල්ෆ් කලාපීය රටවල් ගත්තොත් මේක පාවිච්චි කරනවා. අර මිස්කියෝ වගේ මේ රූපලාවන්‍ය පත්‍ර ගොඩක් මේක පාවිච්චි කරනවා. මොකද පැහැපත් හමක් තියාගන්න, එහෙම නැත්නම් හමේ පස්ස තියෙන අයට මේක ගොඩක් හොඳයි. ඒත් එක්කම ගත්තොත් අද ලංකාවේ හાર્ට් පේෂන් වැඩි, එහෙම නැත්නම් හෘදයාබාධ තියෙන අය ගොඩක් වැඩි. එතකොට දීවැඩියාව තියෙන අය ගොඩක් වැඩි. මම හිතන්නේ දීවැඩියාව පස් දෙනෙක් එක්කෙනෙක් තියෙනවා. ඉතින් අපේ පැරණි අපේ මුතුන් මිත්ත කියලා මේ වට්ටක්ක ඇට කන්න මේ දීවැඩියාව තියෙන අයට හොඳයි කියලා. ඉතින් අපි මේකේ හැදුවා වට්ටක්ක ඇටවල තියෙන කැප්සූල් එක. ඉතින් මේ තියෙන එක සාමාන්‍යයෙන් අපිට නිරෝගී වෙන්න මේ අපි අර මෙතන තියෙන මේ මේකේ තියෙන ගුණාත්මකව ගන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක ගත්තොත් එහෙම හાર્ට් ඇටැක් එහෙම නැත්නම් හෘදයාබාධ වලින් ආරක්ෂා වෙන්න මේක ගොඩක් හොඳයි. ඒත් එක්කම දේවැඩියාවෙන් ආරක්ෂා වෙන්න. මොකද මේක අපි ආහාරයක් විදිහට පාවිච්චි කරන්නේ. මේක මෙහෙම අතිරේක ආහාරයක් විදිහට. හේතුව තමයි අද තියෙන ආහාරවල පෝෂණ ගොඩක් අඩු වෙලා තියෙනවා. විෂ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සිංක් බහුල ආහාරයක්. ඒ නිසා ගොඩක් අපි ඇඟේ ශක්ති කරන වස්තරියට ගොඩක් හොඳයි. ඒත් එක්කම ගත්තොත් පොඩි ළමයිගේ මොළේ වර්ධනයට මේක ගොඩක් හොඳයි. ඒත් එක්කම ගත්තොත් එහෙම වබේ හම්බෙන්නේ නැහැට මේක ගොඩක් හොඳයි. කියන්නේ පෝෂණ අතිරේක අතරින් ගත්තොත් ලංකාවේ සහ ලෝකයේ ඉහළින්ම තියෙන අතිරේක ආහාරය. මෙතන මේ තිබෙනවා වැල් පොජ්ජේ ගෙඩි පොජ්ජවල් මාම කැච්චක් තිබෙනවා මෙතන. ඉතින් මෙතනවල් මේ තිබෙන්නේ මොන එකද? මෙතනවල් මේ ඇත්ත ආගම මේ කොළඹෝර්ගම් පොජ්ජ උරුවත් කැවිල්ලා අන්න තිබෙනවද? ඇත්ත කැවිල්ලා අන්න ඉట్లాනවද කියන එකම තනමක් කතා තමයි. මාම කැච්චක් හොඳමයි. ඇත්ත දෙනින්ම මෙතන මේ ඉట్లాනෙකට මේ ඇත්ත මේ කතා දමනවා. මේ හූර්ලා මේ ඇත්තන්ට ආරාධනා පොජ්ජක් මන්දු කරුවා. එලා මේ ඇත්තෝ මේ තැනට කතා දැම්මට පස්සේ මේ ඇත්තෝ හිට්ලා ගත්තා. මේ ඇත්තන්නේ ඉතිහාස පොජ්ජ කෝණ පොජ්ජ 37000ක ඉතිහාස පොජ්ජක් තිබෙනවා. මේ ඇත්තොත් ලාකැකුලෝ කාලෙ මැච්චේ ඉඳලා හේම් පොජ්ජල තමයි පට ඇරි. කැලා පොජ්ජල පට අරගෙන මේ ගෙඩි පොජ්ජ තමයි කැවිල්ල ඇවේ. ඉතින් මේ තැනවල් කැවිල්ලාන එකම මේ ඇත්තන්නේ ලෙඩ පොජ්ජත් අඩු තැනයි. මේ ඇත්තෝ එදා කාලෙ මැච්චේ ඉඳලා මේ තැනවල් දැන් මේ කොළම්පෝරු ගම් පොජ්ජේ මිනික් ගජ්ජු කැවිල්ලාන්නේ මේ තැනවල් අර දෙපුටුල්ලම් පූජා කරලා ඒ තැනට. මේ ඇත්තෝ කැවිල්ලාවේ මේ දෙපුටුල්ලන් හැටිමටත් මේ තැනවල් කැවිල්ලාවා එදා කාලමැච්චේ. ඉතින් මේ තැනේ ගුණ පොජ්ජක් තිබෙනවා මාම කැච්චක්. මේ ඇත්තෝ රෑ මැච්චේ විතරයි අර ගුලි පොජ්ජ කැවිල්ලානේ. අනිත් වේල් පොජ්ජ දෙකටම කැවිල්ලාවේ මේ ගෙඩි පොජ්ජ තැම්බුම් පොජ්ජ මන්දු කරලා. අර මේ ඇත්තන්නේ අර ගත් මේ ගත් කරල් පොජ්ජට ලාබච්චන අර මෑට පොජ්ජ ඒ තැන ලාබච්චලා සැරතන කරල් පොජ්ජ ලාබච්චලා කාරම් පොජ්ජ තිබෙන අට පොජ්ජක් ලාබච්චලා කැවිල්ලක්ම දිනපොජ්ජේ උදේ කාල මැච්චේ කැවිල්ලලා මේ ඇත්තෝ කැලාපොජ්ජේ මංගච්චම හවස් කාල මැච්චේ මංගච්චන කල මේ දෙනෙන්න මංගච්චනවා.
ඉතින් මේ දෙන මාම කැච්චක් හොඳමයි. මුණ පොජ්ජ තිබෙනවා. ගොඩක් ස්තුතියි. ඉතින් මේ අපේ මේ අපේ දැන තියෙනවා නම් මේ අපේ પરම්පරාවට අවුරුදු 37000 වගේ කාලයක් වෙනවා. ඉතින් මේ නායකතුමා පුංචි කාලේ ඉඳලම මේ වට්ටක්ක කියන්නේ ප්‍රධාන ආහාරය වශයෙන් කියන්න පුළුවන්. මොකද දැන් ඔබතුමාලා මේ වට්ටක ගන්න වෑංජනයක් වශයෙන්. නමුත් අපි නම් මේ වට්ටක ආහාරයට ගන්න වෑංජනයක් වශයෙන් බත් වගේම ඉතාමත් ආහාරයක් ඒ කියන්නේ මේ මේක තම්බලයි වෙලා කට් සම්බෝලයක් වගේ හදාගත්තා නම් අත් වශයෙන් උදේට කෑවා නම් මේ මුළු දවසම මේක ලොකු ශක්තිමත් ඉන්න පුළුවන්. මොකද අපි කැලේට කාලා ගියා මන්කෝද උදේ වෙනකන් වුණත් ඒ ඉන්න පුළුවන් තරම් හයි අත්‍යක් තියෙනවා. ඉතින් මේ වට්ටක කියන්නේ ඉතාමත් වටිනා කියන දෙයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ අපි මේ වට්ටක කෑවා කියලා කිසිම ලෙඩක් නැහැ. මොකද අපි ඇත්ත වශයෙන් බැලුවොත් අපිට කිසිම ලෙඩ රෝගයක් නැහැ. අද කාලේ බාන්ට ඔය කට්ටියක නම් ඉන්නේ ඔක්කොම ලෙඩුව. ඒ මොකද පිටරට දේවල් ආහාරයට අරගෙන. නමුත් අපේ දේ කන අපට කිසිම ලෙඩක් නැතුව අපි නිරෝගීව අපි අදටත් ජීවත් වෙනවා. වාර්ෂිකව ලංකාවේ වට්ටක්ක ගොවීන් මුහුණ දෙන ගැටලුවක් තමයි තමන්ගේ පළදාව අලෙවි කරගන්න නොහැකි වීම. නිසි පළදාවක් ලබා ගත්තත් නිසි මිලකට අලෙවි කරගන්න නොහැකි වීම නිසා සෑම කන්නේකම වට්ටක්ක ගොවීන් මහත් ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකුත් නැහැ. ඒ වෙනුවෙන් සංවිධාන කරන ඒ ගැටලුව අවම කරන්න සංවිධාන කරන වට්ටක්ක ප්‍රදර්ශනයක් සමගයි අපි රැඳිලා ඉන්නේ. මේ වට්ටක්ක අනුරාධපුර නොච්චියාගම කොකුන්වැව ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කරපු වට්ටක්ක තමයි මේ අපි දකින්නේ. ඇත්තටම වට්ටක්ක වගාව ප්‍රචලිත කිරීම සහ වට්ටක්ක පරිභෝජනය ජනතාව අතරට ගෙන යන්න හොඳ වැඩපිළිවෙලක් බවට මේ දේ පත් වෙනවා. අපේ රටේ ලංකාවේ වර්ෂයකට හෙක්ටයාර 9000ක් පමණ වට්ටක්ක වගා කරනවා අනුරාධපුර පොළොන්නරුව අම්පාර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්. අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ගොවීන් වට්ටක්ක වගාව සිදු කරන ආකාරයත් එහිදී මුහුණ දෙන ගැටලුත් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ගොවි මහත්වරු පිරිසක්ම ඉන්නවා. අපි එක් ගොවි මහතෙක් එක්ක කතා බහ කරන්න සූදානම්. මං කැමති ඔබතුමා කොහෙද ප්‍රදේශයේ නම පොඩ්ඩක් අපිට සඳහන් කරන්නකෝ. ඔව් මං හිතන්නේ හඳුන්වා දීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මොකද අපි අනුරාධපුර වැනි දුෂ්කර පළාතයක සිට ඒ වගේම සුන්දර ගම්මානයක් වන කොකුන්නෑව ප්‍රදේශයේ මේ වට්ටක්කා බීජේ වපුරලා ඒ ගොවිතැන් කටයුතු සිදු කරමින් සිටින ගොවි මහතුරු පිරිසක් එක්ක අද දින අපි කොළඹට ආවේ අපේ මේ වට්ටක්කා වල තියෙන ගැටලු ඒ වගේම අපට මේකේ වෙළඳපොළක් නැති බව කොළඹ ඉන්න උගත් බුද්ධිමත් ජනතාවට පැහැදිලි කිරීම සඳහා. මොකද අපි මේ බීජේට ගොඩාක් මහන්සි වෙලායි මේ අස්වනු නෙලාගෙන තියෙන්නේ. හැබැයි නමුත් අපි මේ අසරු සාර්ථකව නෙලාගෙන වෙළඳ පොලක් නැති නිසා ඉතාමත් අසරණ වෙලයි මේ සියලුම ගොවි ජනතාව අද මුහුණ පාලා තියෙන්නේ මේ වට්ටක්ක විකුණා ගැනීමට නොහැකි වීම සම්බන්ධව. ඒ නිසායි අපිට කෝස්කෝ ආයතනයත් ඒ වගේම සර්වෝදය තඹුත්තේගම සමන්ත මහත්මයාගේ අධීක්ෂණය යටතේ එතුමාත් එක්ක මං කීප වතාවක්ම සම්බන්ධ වෙලා අපට මේකට සාර්ථක විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් ඔබලා කරන ඉතාමත් පින් කටයුත්තක් හැටියට එතුමාට මම පවසා සිටියා. ඒ අවස්ථාවේදී එතුමා මේ කාර්ය ඉතාමත් සතුටින් පිළිගෙන අපට මැදිහත් වීම කරලා දෙන්න පුළුවන් කියන යෝජනාව මට ලබලා දුන්නා. ඒ වෙලාවේ මම තීරණය කරා අපේ ගොවි මහතුරු 100000 ගාණකින් වගා කරලා තියෙන වට්ටක්ක හේම් වලට මම එතුමන් එක් කරාන ගිහිල්ලා අපි මූණ දීලා තියෙන ගැටලුව එතුමන්ට අපි පහදා දුන්නා. ඒ අවස්ථාවේ සර්වෝදය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කෙරුවා
අපට මේ වට්ටක්කා අලෙවි කරගන්නේ කොහොමද කියන ව්‍යායාමයට එකතු වන්නට. ඊට පස්සේ තමයි මං හිතන්නේ අපේ ගොවි මහත්තුරු ළඟට ගිහිල්ලා ගොවි පොළට ගිහිල්ලා අපි අතින් හදාපු බීජ අපි පෙන්නලා එතුමා කිව්වා එහෙමනම් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කොළඹ නගරයේ තුල ඒ බීජ විකුණා ගැනීමට වෙළඳ පොළ සකසා ගැනීම සඳහා. ඊට පස්සේ අපි අපේ ගොවි මහත්තුරු සම්බන්ධ වෙලා අද දින මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. සියලු දෙනාට මා ඉල්ලා සිටින්නේ අපගේ මේ බීජ අස්වැන්න නෙලාගෙන සාර්ථක මිලක් සඳහා කවුරු හෝ මැදිහත් වෙලා මේ සාර්ථක කරගන්නා හැටියට සියලුම දෙනාගේ මා ඉල්ලා සිටින්නේ මේට මැදිහත් වන ලෙසටයි. බොහොම ස්තුතියි. Coexist පදනම සංවිධානය කරන වාර්ෂික Pumpkin Farmers Festival වට්ටක්ක ගොවීන්ගේ සැනකෙළිය විදිහට තමයි මේ වට්ටක්ක සැනකෙළිය පවත්වන්නේ. විශේෂයෙන්ම අපේ රටේ විවිධ පළාත්වල වට්ටක්ක වගා කරන ගොවීන්ට හොඳ තෝතැන්නක් සපයනවා. කොළඹ 7 ග්‍රීන් පාත් හිදී මේ වට්ටක්ක අලෙවි කරගන්න හැකියාව ලැබෙනවා. කොකුන් වැව ඒ ගොවි මහත්තයා ඇතුළු පිරිස සඳහන් කළා වගේ ඔබටත් හැකියාව තිබෙනවා ගොවීන් විදිහට වට්ටක්ක වගාවට හොඳ ආයෝජනයක් කරන්න. මේ තියෙන්නේ සරුවට හැදුණු වට්ටක්ක ගෙඩියක්. වට්ටක්ක කිව්වම අපි කොට දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ වට්ටක්ක ව්‍යංජනයක් විදිහට සකසලා ආහාරයට ගන්න. හැබැයි වට්ටක්ක ආහාරයට ගන්න පුළුවන් ව්‍යංජනයක් විදිහට විතරමද? මේ ඔබ දකින්නේ වට්ටක්ක වලින් සැකසුණු කේක් එකක්. අපුරු කේක් කෑල්ලක්. හරිම රසවත් ප්‍රණීතවත් විදිහට මේ කේක් එක හදලා තියෙනවා කියලා මම රස විඳලා බැලුවා. මෙහි නිර්මාතෘ කවුද? අපි අද Coexist පදනම සංවිධානය කරන Pumpkin Farmers Festival 2019 සමග එකතු වෙන්නේ මෙහිදී විශේෂ කාර්යභාරයක් සංවිධාන ශක්තියක් උසුලන සර්වෝදය ව්‍යාපාරය සිදු කරනවා. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවර ඒටි ආරියරත්න මැතිතුමන්ගේ බිරිඳ තමයි මේ ඉන්නේ නීතා ධම්මචාරී ආරියරත්න මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමිය එකතු වෙලා මේ වට්ටක්ක වලින් අපෝරු කේක් එකක් සකස ගන්න ආකාරය කියලා දෙනවා. කවුද මේක හදන්න එකතුනේ? මේක ඇත්ත වශයෙන්ම මේ ඉතාම කෙටි කාලයක් තුළ මේ දින කීපයක් තුළ අපේ සර්වෝදය මූල්‍ය කේන්ද්‍රයේ සභාපති චන්නද සිල්වා මහත්මයා තමන්ගේ දියණියට කිව්වා මොනවා හරි වට්ටක්ක වලින් හදන්න පුළුවන්ද මේ වගේ ආහාරයක් කියලා. ඉතින් පස්සේ දියණිය මේ හොඳට ආහාර පිසීම පිළිබඳව හරි උනන්දුවක් දක්වන දරුවෙක්. ඉතින් එයා කිව්වා අපි වට්ටක්ක වලින් කේක් එකක් හදමු කියලා. ඉතින් කවුරුත් වැඩිහිටියෝ උදව් වුණා ඒකට අවශ්‍ය කරන මේ රෙසිපි එක. ඒකට කියන්නේ මේ ඒක හදන්නේ කොහොමද කියලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හොයලා බලලා ඒ අනුව අපි ඊයේ දවසම ඒ දරුවන් කීප දෙනෙකුත් එකතු කරගෙන වැඩිහිටියෝ අපි කීප දෙනෙකුත් එකතු වෙලා දෙතුන් දෙනෙක් අපි ඒගොල්ලන්ට මඟ පෙන්වීම කළා. ඒගොල්ලෝ තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ආහාරය පිළියෙල කරන්න කේක් එක පිළියෙල කරන්න කටයුතු කළේ. මල්ලෝකේ අගරචින ලෙස විරුතාවලියලත් උඩුවැටියා මලින් අපගේ ගතසිත සූපත් වන්නාසේම ඒ වර්තමානයේ වන විට ගෘහ ආර්ථිකය සවිමත් කළ හැකි සාර්ථක කෘෂි ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇති බව ඔබ දන්නා කරුණක්. අද දින අපගේ රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකර්ම වැඩසටහනෙන් උඩවැටියා. එසේත් නැතිනම් වෙසිතුරු ඕකිඩ් මල් වගාවෙන් ඔබහට ස්වයං රැකියා අවස්ථාවක් උදා කරගත හැකි ආකාරය පිළිබඳව දෙවැරදි මඟ පෙන්වීමක් කිරීමට බලාපොරොත්තු වන අතර එය 2009 මාර්තු මස 24 වෙනි ඉරුදින දෙහිවල DS ජයසිංහ ශාලාවේදී පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු යොදා තිබෙනවා. ඊට සහභාගී වී දැනුවත් වී වගාවට යොමු වන ලෙස අප රන්බිමට අරුණැල්ල වැඩසටහනින් ඉල්ලා සිටිනවා. අයිබෝවන්, මගේ නම දිලිනි. මම දැනට බදුරලී ගෝජන්සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධානීක සේවය කරනවා. ඒ අතරතුර තමයි මට අමතර ආදායමක් ලබාගත හැකි ක්‍රමයක් ගැන කල්පනා කරේ. ඒ අවස්ථාවේදී ITN රූපවාහිනිය හරහා රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා මම චම්පිකා මහත්මියගේ වැඩසටහනක් දුටුවා. ඒ හරහා එතුමියත් සමග සම්බන්ධ වෙලා ඕකිඩ් මල් වගාවක් පටන් ගැනීම සඳහා උපදෙස් ලබා ගැනීමක් සිද්ධ කරා. ඒ අවස්ථාවේදී
එතුමිය මල් වගාවක් පවත්වා ගෙන යෑමේ සියලුම ක්‍රම ඒ කියන්නේ මල් ලබා දීම පැල ලබා දීමේ සිට හරිතාගාරය සාදා ගැනීම ඒ වගේම පොහොර සම්බන්ධව සියලු දේ සම්බන්ධව හොඳ දැනුවත් වීමක් ලබා දුන්නා. ලංකාවේ ප්‍රවීණතම උඩවැටියා මල් වගාව පිළිබඳව සිය දක්ෂතාවයන් හා නව ලෝකේ තාක්ෂණයේ යොදාගෙන කටයුතු කරන චම්පිකා සුද්ධසිංහ මහත්මිය ඔබට වැදගත් වන්නා වූ තොරතුරු ගෙනීමටයි මේ සූදානම. රජයේ සේවයේ නියුතු නිලධාරිනියගේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනියකගේ ගෙවත්තේ ඉඳලා අපි කතා කරන්නේ. ඇය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන අයෙක්. ඉතින් ඇය දැනුවත් වුණේ ස්වාධීන රූපවාහිනිය තුළින් පැවැත්වෙන රන්විමට අරුණැල්ල වැඩසටහන තුළින්. මේ වගේ රට වටා යන මේ ගමනේදී සුවන් රැකියා සඳහා විශාල අත්දැලක් ස්වාධීන රූපවාහිනිය මගින් ඔබට ලබා දෙනවා. ඇය දැනුවත් වුණේ ස්වාධීන රූපවාහිනිය තුළින්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ යන ගමනේ 2019 වසරේ ප්‍රථම අපගේ ස්වන් රැකියා වැඩමුළුව දෙහිවල එස්.එස්. ජයසිංහ ශාලාවේදී මාර්තු මාස 24 වන දින උදෑසන පවත්වන්න. ඔබට මේ ස්වන් රැකියාව කරන්න මුදල් අඩුපාඩුකම් ඇත්නම් ඒ පිළිබඳව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ පූර්ණ රාජ්‍ය බැංකුවකින් ඔබට ණය ලබා දෙනවා. එම ණය ලබා දීමේදී ඉතාම සහන පොලියකට ණය ලබා දෙන්නේ. ඉතින් එදිනට බැංකුවේ නිලධාරීන් ඔබව දැනුවත් කරන්න පැමිණෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ලියාපදිංචියක් අවශ්‍ය නම් තිරේ දිස්වන පහත සඳහන් අංකයට 0773035463 0773035463 විමසීම් කරන්න පුළුවන්. ඔබගේ නම ලියාපදිංචි කර ගැනීමට SMS පණිවිඩයක් එව්වොත් ඔබට එදිනට ආසනයක් වෙන් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඒක නොමිලේ පැවැත්වෙන්නේ. එදිනට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා. යලි ලබන සතියේ මෙවන් දැනුවත් කිරීම් රැසක් සමග ඔබගේ නිවසට පැමිණීමට අපි බලාපොරොත්තු වන අතර දැනට අපි ඔබින් සමුගන්නවා. ඔබට සුබ සතියක්.